අපි මේ ඇවිල්ලා ඉන්නේ අමරගිරි ලෙන් විහාර භූමිය. මෙම අමරගිරි ලෙන් විහාර භූමිය වලගම්බා රජුගේ නිර්මාණයක් තමයි සැලකෙන්නේ. අනුරාධපුරයේ මහරත්නම් ද්‍රවිඩ සෙනෙවියා මරා රජකමටපත් වලගම්බා රජුව මෙම පසුව ඉන්දියාවෙන් ආපු සොලීන් 7 දිනක් නිසා පලා යාම සිදුවා. ඒ පලා යාමෙන් පසුව මෙම වෙල්ලස්ස පුරෝහිතයට තමයි වලගම්බා රජුව එන්නේ. එතනින් පසු එතුමා විශිෂ්ට සේවාවක් මෙම ශාසනය වෙනුවෙන් කරව බවට ජනශ්‍රිතයේ සඳහන් වෙනවා, වංශ කතාවල සඳහන් වෙනවා. මෙම අමරගිරි ලෙනත් එතුමාගේ විශිෂ්ටම ලෙන් නිර්මාණයක්. අපගේ වලගම්බා රජුවෝ මෙම ලෙන් විහාරබිම් කිරීමට ඉතාම දක්ෂ රජ කෙනෙක්. ඉතින් එතුමා කරපු ලෙන් අතර ප්‍රසිද්ධ දඹුල්ල ලෙන, වාරණ, රචිතා කන්ද, අලු ලෙන කියන ලෙන් ඉතාම විශිෂ්ට ගණයේ නිර්මාණ. ඒ වගේම තමයි මෙම මයුරගිරිය ලෙනත් අපිට එතුමා ලැබලා දුන්න ඉතාම හොඳ දායාදයක්. වලගම්බා රජුවෝ පලා ඇවිත් මෙම වනයේ සැඟවි සිටිටි එතුමන්ට උදව් කරපු තිස්ස කියන තෙරුන් වහන්සේ ගොඩාක් උදව් කළා කියලා. ඉතින් මෙම කරපු උදව්වට ප්‍රතිඋපකාරයක් විදිහට පසු කාලයේදී වලගම්බා රජුවෝ මයුරපාද අමරුප්පල මහරහතන් වහන්සේගේ මුල් කාලයේ වැඩ සිටි රහතන් වහන්සේගේ නමින් අමරගිරි ලෙන් විදිහට මෙම විහාර ලෙන ප්‍රතිසංස්කරණය කළා අදලා දීලා තියෙනවා. ලෙන් භූමිය තුල පියස්සක් ඉදිකර බවට සාක්ෂි අපිට දැක් ගන්න පුළුවන් මෙම කල් පාදම සති කණු ආශ්‍රිතව. ඒ වගේම මෙතන අලංකාර පොකුණක් විදිහට වතුර සමුදාල් ශෛලමය පොකුණක් අපිට පොඩි පොකුණක් දැක් ගන්න පුළුවන්. ඒ වගේම අලංකාර පරිපලකුත් පොඩි සඳකර පහනක් දැක් ගන්න පුළුවන්. මෙම පිළිමය තවත් එක් පිළිමයක් එහා පැත්තෙන් අපිට දිස්සනවා. මේක රජතුමෙක් හා විසෝක්ගේ රූපයක් විදිහට තමයි අපි ජනශ්‍රිතයේ සැලකෙන්නේ. මෙයත් ඉතා විශිෂ්ට ලෙස නිර්මාණය කරපු ශෛලමය නිර්මාණයක් විදිහට අපිට දැක ගන්න පුළුවන්. ඔබට පිටිපසින් පෙනෙන ලෙන් විහාරය ඇතුළත් ඉතාම අලංකාර ලෙන් විහාරයක් කරවලා තියෙනවා. ඒ ඇතුළත පිළිම දෙකක් අපිට දැක ගන්න පුළුවන්. මේ පිළිම දෙක සම්පූර්ණයෙන්ම උණු ගලින් නිමවා තිබෙනවා. පිටිපිලිමේකුත් ඉදිපිලිමේකුත් ඒ අතර තිබෙනවා. පිටිපිලිමය අභය මුද්‍රා වෙනුත් ඉදිපිලිමය ධාන්‍ය මුද්‍රා වෙනුත් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. මෙම ඉදිපිලිමය ගල් පාදමක සවි කරලා තියෙනවා. ඒකට කිසිම ආධාරකයක් භාවිතා කරලා නැහැ. එය ගල් ඇන 3කින් සවි කරලා තමයි ඒක සිටවලා තියෙන්නේ. මේක ඇතුළත ඉතාම ලස්සන කලාකාරයක්. අපි බලමු ඇතුළ කොහොමද කියලා මේ විහාරෙලින්. මට සමා වෙන්න මේක ඇතුළ ඔබට පෙන්වන්න ලස්සන පෙන්වන්න ආරාධනා කරාට මේක දැක්කහම අපිට අර මයුරගිරි ලෙන ඇතුළේ වගේම මෙතෙන්ටත් වෙලා තියෙන හානිය ඉතාම ඉහළයි. ඒක නිසා මෙම හානිය තුළින් අපිට තීරණය කරන්න පුළුවන් අපි අතුතුන් මිත්තෝ ලබා දුන්න දායාදය අපි රකින්නවද නැත්නම් මේ විනාශ මුඛය කරා යනවද කියලා. මම ඔබට කිව්ව මුලින් කිව්ව හිටිපිලිමේ තිබුණු ස්ථානය තමයි මේ තියෙන්නේ. එතන ගල් පාදම ඔබට දැක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මෙම උණු ගලින් නිර්මාණය කරපු පිළිමේ ඉතුරු කන්ද කොටස අපිට දැක් ගන්න පුළුවන්. තාම අලංකාරයස නිර්මාණය කරලා තියෙනවා සිවුරේ වැලි සමග. ඉතින් මේ වගේ තා මෙතන තිබෙන්නේ උණු පිළිමයක් කඩා බිඳ දාලා විනාශ කළේ ඉවරයි මෙම හොරු. ඒ වගේම මෙතන අපිට තවත් පෙන්වන්න කරනවා කතරගම විෂ්ණු දේව රූප. ඒ සියල්ලම විනාශ කරලා මේවා නිදන් හොරුන් විසින් මේවා විනාශයට ලක් කළේ ඉවරයි. මේ මුළු ඇතුළත මේ ලෙන පුරාම මහා විනාශයක්, දැවැන්ත විනාශයක් කරලා තිනවා. මේවා ගල් බෝර යොදාගෙන පුපුරවා හැරලා මේ පිළිම සියල්ලම කඩා බිඳ දාලා මේවා නිදන් හාරගෙන තිනවා. ඒ වගේම මේ ලස්සන චිත්‍ර ඔක්කොම සියල්ලම විනාශ කරලා අනාගත පරපුරට දායාද කරලා තියෙන දේ තමයි මේ බලන්න මේකේ ශෝකාලාපය. මෙම විහාරයේ වම්පසට වෙන්න කුඩා දොරටුවක් තිබෙනවා. ඒක උමගක් ලෙස අපිට දක් ගන්න පුළුවන්. මේක විහාර මුල්ල රජමහා විහාරයෙන් මතුවන මෙම උමගක්. මේක ඇතුලේ අපිට විශේෂ දේවල් දැනට දැක් ගන්න බෑ. කළා තියෙන විනාශය අපිට යෑමත් ටිකක් දුෂ්කරයි. ගල් බෝර දාලා විනාශ කරලා තියෙන මෙම පිටම සියල්ලම ඔබට මම පෙන්නන්නම් මේ කරලා තියෙන විනාශ කොහොමද කියලා. මේ අපිට මේ ඉන්නේ අපි මෙම ලෙනට ඇතුල් වෙන ගුහාවේ මුල් හරියේ. ඔබට පේනවා මේ සියල්ලම ගල් බෝර දාලා විනාශ කළා මෙම නිදන් හොයලා තියෙන ආකාරය. මෙහි හමු වී තිබෙනවා පෙර කාලේ භාවිතා කරපු මැටි කාසිත් මැටි කරඬුවක. මෙම උමග දැනට අපිට ගමන් කිරීම නම් අපහසුයි. මාර්ග දෙකක් අපිට පෙන්වුම් කරනවා. එක මාර්ගයක් මේ පැත්තටත් අනිත් මාර්ගය මේ පැත්තටත්. ගොඩක් මාර්ග මේ වන විට නැසී පවතිනවා. අපිට දැක ගන්න පුළුවන් මේ සඳහා යන උමං මාර්ග කිහිපයක්ම මේ හරහා යන්න පුළුවන් විදිහට තියෙනවා. මෙම උමං මාර්ග සියල්ලම එකිනෙක යාවෙන එක විහාරස්ථාන හා යාවෙන විශේෂ නිර්මාණ මේ උමං. අපිට මේවා ගැනීම කළා ඔයා ගන්න පුළුවන් නම් අනාගත පරපුරට ලොකු දායාදයක් මේ හරහා අපිට දැනුමක් දෙන්න පුළුවන්. පඩිපෙළ අලංකාරවත් ලෙස දැක් ගන්න පුළුවන්. මෙම පඩිපෙළ කන නැමැත්තා විසින් කර වූ බවට සෙල්ලිපික සඳහන්. ඒ වගේම මේ පරිසර පුරාවටම අපිට දැක් ගන්න පුළුවන් මේ ගලේම තිබුණු මේ කුහර. ඒකෙන් අපිට නිගමනයක් කරන්න පුළුවන් මේකේ මහලයක් තිබුණ බව. ඒ වගේම තවත් දැන් කීපයක ඒ වගේම කොටපු සලකුණු, කටාරම් කොටපු තැන්, ඒ වගේම මේ වගේ මෙන්න මේ වගේ ස්ථානයකුත් තියෙනවා. මේක හරියට පොඩි ඇඳක් වගේ කොටයක් වෙයි. අපිට නිගමනය කරන්න බෑ මේක මොකක්ද කියන්නේ. මේ වතුර පාරවල් සියල්ල යන්න කලින්ම වතුර පාරවල් ආදා තිබෙනවා. තවත් සෙලීපයක් අපිට ඉදිරිපස්සේ දැක් ගන්න පුළුවන්. මේ ඔබට පේන්නේ එම සෙලීපියයි. මෙයක් ක්‍රමෙන් ඡවි යන ආකාරයක් අපිට දැක් ගන්න පුළුවන්. මෙම විහාර පර්වතය පුරාවටම ඉරිලෙන් 100කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ළඟදී මෑතකදී අපේ අතිපූජ්‍ය එල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේ පිටපත් කළා පොතක් මුද්‍රණය කරලා තිබෙනවා. උන්වහන්සේට මේ අවස්ථාවේදී අපි පින් අනුමෝදනා කරන්න ඕනේ. මේ වගේ නැති වී යන අපගේ සම්පත් රැකලා දෙන්න, අපේ දරුවන්ට පොතකින් හරි බලා ගන්නට ඉතුරු කරපු එක ගැන අපි උන්වහන්සේට මේ අවස්ථාවේදී කෘතගුණ දක්වන්න ඕනේ. මෙම අමරගිරි ලෙන් ඉදිරිපස ඇති මෙම සඳකඩ පහන විශේෂ ස්ථානයක් ගන්නවා කලාශිල්පේ. මෙය සාම්ප්‍රදායික ලක්ෂණ නොමැති වුණත් නෙළුම් මලක හැඩය ඇති නෙළුම් තෙතියන්ින් වඩාත් අලංකාර කරපු මෙම සඳකඩ පහනක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඒිනුත් මෙය විනාශ කරලා තියෙන අපිට ඉතුරු ඇත්තේ මේ පමණයි. ඒ වගේම අලංකාර මුරගල් දෙකක් තිබෙනවා. එයත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා අපිට දැක් ගන්න හැබෙන්නේ කුඩා කැබලි වලට හැදුණු ගල් කැලි කීපයක් පමණයි. මේ ඉන්න තැන ගිරි ශිඛර මැදේ ඊටාම සිසිලසක් ගෙනදෙන ස්ථානයක්. අපිට මේ ඉදිරියෙන් පේනවා තවත් ගුහාවක් අපිට ගමන් කරන්න පුළුවන්. අපිට ඉතින් තනියෙන් මේක ගමන් කරන්න බෑ. ඔබ ආවත් මේකේ කවදාවත් තනියෙන් ගමන් කරන්න යන්න එපා. මෙතන වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගේ අවසරය ඇතුව සියලු දේම කරන්න. අපිට අපගෙන අනුකම්පාවෙන් අපේ ස්වාමීන් වහන්සේ අපිට මේ පාර පෙන්නයි. අපි බලමු කියලා කොහොමද ගුහාවේ සත්‍යත්වය කියලා. අපි මේ යන්නේ ඉතාම අමාරු කාලේ. අපි ස්වාමීන් වහන්සේ මග පෙන්නන හින්දා අපි යනවා. මේක ඉතාම අමාරු ගමනක්. අපි අමාරුවෙන් හරි ඔබට පෙන්නන්නම්. දරුවන් සන්නය හැමෝටම මේ අපේ මුණ්ඩාගල ඓතිහාසික රාජ මහා විහාරස්ථානයේ අමරගිරි ලෙන් විහාරයේ සමීපයෙන් ඇති උමං මාර්ගය අපි මේ ගමන් කරමින් බොහොම අති දුෂ්කර ගමනක්. මේ උමං මාර්ගයේ පුරාවිද්‍යාත්මක හා වැටීරියන්ගේ පැරණන්ගේ මතය අනුව මොණරාගල විහාර මුල්ල විහාරස්ථානයේ විහාරය දක්වා මේ උමං මාර්ගයේ කිලෝමීටර් 3ක ආසන්න දුරක් ගමන් කරන්න තිබෙන බවයි පැරණන්ගේ මතය. මේ මාර්ගයේ අපි අති දුෂ්කර ගමනක් වුණත් අපි කුල්ටි දුරා ගිහිලා ප්‍රදේශවාසී, නගරවාසී, ග්‍රාමවාසී, රටවාසී, ලෝකවාසීන්ට මේ ඓතිහාසික පුණ්‍ය භූමියේ වටිනාකම, අපේ අනන්‍යතාවයේ, සංස්කෘතික පසුබිම, ශාසනික අනන්‍යතාවයේ ඉස්මතු කිරීම සඳහා අපි මේ දුෂ්කර ගමන ගමන් කරලා ඔබට යම් අවබෝධයක්, අපේ වටිනාකම යම් අවබෝධයක් ලබා දීම සඳහා මේ දුෂ්කර වෙහෙස අපි දරන්නේ. ඒ නිසා නැවත අපි ඉදිරියට ගිහිල්ලා ඔබට නැවතත් මේ පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙනවා. උබන් මාර්ගය අපි බොහෝම දුෂ්කර ගමනක් බොහෝ දුරක් අපි ඇවිල්ලා තිබෙනවා. දැන් මේ ස්ථානයට සම්බන්ධ වුණාට පස්සේ මාර්ග දෙකක් තිබෙනවා. මේ මාර්ග දෙක එක් මාර්ගයක් වම් පැත්තෙන් අනිත් මාර්ගයේ දකුණු පැත්තේ මාර්ග දෙකක් තිබෙනවා. මේ මාර්ග දෙකෙන්ම අපිට ගමන් කරන්න පුළුවන්කමක් තිබෙනවා. එහෙත් මේ මාර්ග දෙකේ මේ උමා මාර්ගයේ ගමන් කරාට පස්සේ උමා මාර්ගයේ ඇතුළේ දරන්ත කුටි මේ දැන් පාංශු ආදනත්තක විනාශ වී තිබෙනවා. ඒ දරන්ත කුටි අපිට දැක්මෙන් ලැබෙනවා. බොහොම පරිස්සමෙන් ගමන් කරන්න ඕනේ. ඒ නිසා අපි උත්සාහ දරන්නේ අද දවස් තුල නොපෙනෙන ඓතිහාසික පුණ්‍ය භූමිය නොපෙනෙන මේ වටිනාකම ලෝකයට යමක් අවබෝධ කර දීම. මෙබඳු දුෂ්කර ස්ථානයන් වටිනා ස්ථානයන් අද ක්‍රමක්‍රමයෙන් දවසින් දවස විනාශ මුඛයට ගමන් කරනවා. මේවා ප්‍රතිසංස්කරණය කරමින් රටට ලෝකයට සමාජයට මේවා පුංචි දුවා දරුවන්ට දැක බලා ගැනීම සඳහා අවබෝධයක් ලබා දීම තමයි අපේ මේ මුඛ්‍ය පරමාර්ථය වෙලා තිබෙන්නේ. Kami ambillah ini, Amaragiri ini hari, udah pengen aja nih karena cai perajan nanti nama, sila nama kita nak kita balan puluhan TV ini mepamanai, bidan orang mesial minat segala, siru dia meragani gila, minat segala ini, memang lemi hari sudah cai perajan nanti lah cuma nama kita berikan puluhan, paling hal hari pelak cai itu cai perajan nanti nama kita, kita nak ibu cai perajan nanti nama kita. Apa ini diisi kerana itu nih timnya secara dengan hasil pendekan peluang, namun tapi ada hasil pendekan peluang memang naksa atau itu pamanai. Betul ini memperoleh kawas ini sih memang baik jelas memang diisi kerana kataan kalau kini, betul ini hata nama tak segal perbela hasil ini udah tapi ada pendekan peluang, betul na saman tu ini keseh dekini tapi ada taman itu mana kerana baik, memang ini khusus itu memang laksana walin kebi. Memang Mayuragiri dalenya tam khusus istana yang kami dekatkan pulau. Ada api aku melihat secara margi mawa tapi tak istana. Istana ni mama orang kata, namun sini tapi balan hotel, you know, namun demi sanjaya bahagia sikit, demi berkala punya sikit. Api tak tiada beg, jadi home wedi kila, ni dah api mepandir, bahar tapi tak suka mana, sering api ada nama istana. Ubat terin nanti. Memang cara dan bumi yang bercerai, apida berdekatan, apik rata bercerai, berdekatan ikannya. Mereka sialu melain, sialu kampar, mereka anak anak teri beri lagi. Jika ada mereka berdiri soal nasib, mereka amar minta kekayaan wilayah, apik ada baladari ini, mereka rekalah dina, mereka apik umumnya, mereka apik namun tiaga. Jadi kalau mereka balan dawat, begitu dua daruan ter, mereka දේවල් දකින්න නොලැබෙයි කියලා තමයි අපිට හිතෙන්නේ. මොකද දැනටත් මේ දේවල් ෂෙයා වෙලා යනවා. ඉතින් මේ අපි දීග සුත්කා channel එකේ ඔබට මේ දෙන්නේ මේවා දේවල් රැක ගන්න ඕනේ. ඉදිරියට ඔබේ දරුවන්ට රැකග පෙන්වන්න මෙම වීඩියෝ පාඩේ හරි තියෙනවා. ඒ නිසා අපිට හැකි ආකාරයෙන් උදාවේසක් දැල්ලා මේ වීඩියෝ එකට ගෙනාවේ මේ ඉදිරි කරගන්න මේ සම්පත් අපි රැක ගන්න ඕනේ. නැවත පරිත්‍යාග කරනවා බලධාරීන් කියනවා රැකලා දෙන්න අපේ මේ ජාතික පුරාවට.